වැඩවර්ධන කියන්නේ එක්තරා විදිහකට වැඩ කරන ජනතාවගේ අයිතියක්. හැබැයි මේ පහුගිය කාලේ මේ ඇතැම් වැඩවර්ධන වලින් රජයට හෝ අනික් පිරිස් වලට වෙන ප්‍රශ්නය පිළිබඳ කවුද මේවෙන් ඇත්තටම බැටකන්නේ කියන එක ගැන ඔයා බලන්න. ලංකාවේ ඉතාමත්ම අඩු ආදායම්ලාභී 104ක් වැඩට එන්න පාවිච්චි කරන්නේ දුම්රිය. සීසන් ටිකට් එකක් අරගෙන හිර වෙලා මහන්සි වෙලා දාඩිය මුගුරු දාගෙන දුක් විඳගෙන ඉන්න මිනිස්සු ටික. ඒ මිනිසුන්ට තමයි මේ වැඩවර්ධනේ ගහන්නේ. මොකද්ද හේතුව? ශ්‍රේණි දෙකක වැටු ප්‍රශ්න. ඊළඟට රජයේ වෛද්‍යවරුන් නොඑක් අවස්ථාවල වර්ධනය කරනවා. මොකද්ද මේ වෛද්‍යවරුන්ගේ වර්ධනයෙන් වෙන්නේ? ඒ වර්ධනයෙන් නවතින ප්‍රධානම තැන තමයි අර OPD එක. අවසානයේ කවුද බැටකන්නේ? පුජ්ජලික වෛද්‍යවරයා ගාවට යන්න බැරි නැති බැරිම මිනිහනේ මේ OPD එකට එන්නේ. මිනිහා තමයි බැටකන්නේ. ඉතින් මේ වගේ මේ අපේ රටේ ඔය බොරු සටන් පාටවල ව්‍යාජ වර්ජන රැලි වලට බොරු ජනතා වීරයින්ට සෑහෙන වන්දියක් මේ රට ගෙවලා තියෙනවා. ඒ නිසා කම්කරුවන් වේවා වැඩ කරන අය වේවා වෘත්තීය වේදීන් වේවා අනික් අය වේවා මේ අයිතිවාසිකම හා වගකීම රටේ අනාගතය කුමක්ද කියන එක ගැන පැහැදිලි චින්තනයකින් යුතුව ඉන්න ඕනේ. ජනතාව තීරණය කරන්න ඕනේ කොයිවද යුක්තිසහගත කොයිවද අයුක්තිසහගත කියලා. ඒ සීමාවේ රතු ඉර අඳින්න දැන් කාලය ඇවිල්ලා.